. අද ධර්මානු ශාශනාපාර්තන දේශකාණන් වහන්සේ හම්බන්තොට උඩ මළල වෙේරගළ ආරන්්‍ය සේනාශනවාසී පූජපාද. රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සත්තම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මසවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්මසවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුතස්සෙ නමුතස්ස භගවතු අරහතු, සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුතස්ස දම්මංචරේ සුචරිතං නනංදු්චරිතංචරේ දම්මචාරි සුකංසේති අස්මිංලෝකේ පරම්හිචාති පිංහතුනි මේලෝකී අසිරිමත්ම ජීවිතය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේි ජීවිතය. පිරිණුවන් පාල මේලෝකෙන් සමුගෙන මෙපමණ කල් ගිහිල්ලත් නොවෙනස් වූ ගෞරවයකින් ආදරයකින් ගෞරව කරන වඳීන ගුණසිහිකරන වෙන කිසිම මනුෂ්‍යයෙක් මෙලෝකනෑ අපගේ බුදුරජාණන් වහන්සේ හැර. තමන් වහන්සේගේ කයිෙන් ශේෂවූ අස්තිීවලට පවා. රෝමකූපයන්ට පවා, කේෂධාතුන් වහන්සේලාට පවා. වන්දනීය කරන, පූජනීය වූ, කයේ කොටස් පවා පූජනිය වීතිබෙන්න්නවූ වෙනත් උතුමන් වහන්සේ. නම කෞුද බුදුරජාණන් වහන්සි හැර. පිංහතුනි ලෝකයක් දරන්න බැරි තරමට මහාපොලෝපවා කම්පාකරවන තරම් ගුණ බුදුරජාණන් වහන්සේ සතුූුණො නිසා මේ මහාපොලෝ තලේ සයවාරයක්ම කම්පා කළා. ප්‍රතිසන්දිය ලබනමූතියේද මේ ලෝකයට බිහිවෙන උප්පත්ති මංගල්ලේදි. ලෝකයක් ලෝතුරු බුදු අසිරිය ලබන මොහෝත දම්සක් පැවතුම් සූත්‍රදේශනාාවන් දහම් සක පෙරලන මුොහෝතද. ලෝකයක් සතුටුකරවමින් මහාපොළොවකම්පාාවුනා ආයු සංස්කාරය අත්හරනමොහෝත මේ ලෝකයෙන් සදහටම සමුගන්නා සංසාරදුකින්ම සදහට මෙතෙරවෙන නිර්වාණ මුහොත කියෙන් ලෝකයා කෙරෙහි දුක්්බර මුහුතේදිත් ඒ දුක නිසාද ලෝකයකම්පාාවනා කිසිම කලෙක දෙවියකුටද බ්‍රහ්මයකුටද මාරයකුටද. තමන්ගේ ගුණහෙන් මේ පොලෝකම්පා කරන්න බෑ. නමුත් පොළොුවක් පවා දරාගත නොහෙකි තරමේ ගුණනිධානයක් නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට මහාපොළුව පවා කම්පා වනානෙ පිංහතුනි තුසිත දෙවුලෝ ඉඳගන. මහමායා මවබිසෝගේ මෞගුස පිලිසිඳගන්න මූ තේදා මහාපොළුව කම්පා වනා කෙලෙස් කම්පා කරනවා කියන පෙරනිමිතියඇතිව. මහා ආලෝකයක් දස දහසක් ලෝකදාාතු ආලෝකමත් කලා ඩමාලෝකය පතුරන්නාසේ උපන්දාසිට රූපනො දෙක අන්දව සිටි අන්දයන් රූපදැක සතුට වුණා. සබ්ද නොයසූ බිහිරන් ශබ් දෑසුව කතානොකළ ගොලුවන් මිහිරිගී කියද්දිී ඒ මිහිරිගී බිහිරි වූ අය අසමින් සතුට වුණා. කොරවූ පිලවූ මනුෂ්‍යයන් එදා ඇවිදිමින් නටන්නට වනේ මෙ අසිරිමත් බවනිසා. දෙවියන්ද සැරැසී සතුටු වෙන මිනිස් ලෝද සතුටු වෙන වෙලාවෙ පිහතුනි කුරුකුදු මනුස්සයන් විශේෂගාත්‍රා ලබල උසගස්ව ලඇති පලානුබව කරමින්ද සතුට වුණ. නිරේ ගිනිදැල් නිවිල හිම පි දක්සේ වුනාා ඒ සත්‍යයෝ සාධකාර දුන්නා බවහන්සේගේ අසිරිය. අපට මේ වගේ හැමදාම් සිසිලක් බැනෙනවනං අහෝ මොනතරං සැපයිද කියලා ඒ තරන් දුග්ගිනිි නිව්නෙ කෙලෙස් ගිනි නිවන්නාසේ. ප්‍රේතයන්ගේ කල්පගනන් පැවැති කුසගිනි පිපාස නිවෙමින් ඒ ප්‍රේතයන්තද සුවයක් දැනන ආහාර ලැබුණේ සද්ධරමය කිය නමුරු තාහාරය ලැබෙන්න්නාසේ උපන්දා සිට බියෙන් සැකෙන්ජීවත්තුනු රිසං සතුන්ට එදා නිර්භය බව ලැබුණ, කෙලෙස් බයින් අත මුදවන්නාසේ සියලු සතුන් නිර්බය වුුණ සියලුම සතුන්ගේ රෝගාබාද සුවවුන කෙලෙස් රෝග සුවවෙන්නාසේ සියලු සතු මිහිරි වචනෙන් මීර්තෙපුළෙන් ඇමතුවා සද්ධරමය නැමති මිහිරි වචනය අමුරුතේලෝකට ලැබෙන්න්නාසේ පිංහතුනි මොනතරන් අසිරි මද්ද මුළ ලෝකදතු දස දහසක්ම බුදුරජාණන් වහන්සේගේ මහාබෝසත් වහන්සේග මේ අවසාන උපති අසිරිමත් මංගල්ලය සඳහා ප්‍රතිසන්දිි මංගල්ලය උපත්ති මංගල්ලේ ලෝතුරා බුද්ධ මංගල්ලය දම්සක් පැවතුම් මංගල්ලය කියන අසිරිමත් අවස්ථා සතරෙහිදීම මෙයාකාරයෙන් ලෝකය සැරසුනා අශ්වයන් හේෂාරව කළා ඇතුන් කුංචනාද කළා සිංහයන් ගර්ජනා කළේ සද්ධරමයේ ගෝෂාව දසත පැතිරෙන්න්නාසේ. බෙර වාධ්‍යබාන්්ඩ තමන් ඉබේටම වයමින් සද්ධරමයකෙන බේරීනාදේ පැතිරෙන්න්නාසේ හඩ නැගුණා. මේ ලෝකතලේටම සැනසිලිදන ඒ බුදූපත පිළිබඳ ඒ සිිය ලෝකෙමැවුුණනේ මෙන්නමී විදියටයි කරෙහි පලන් ආබර කනෙහි පලන් ආබරණ තමන් විසින්ම ආබරණ විසින්ම කිසි කෙනෙකුගෙන් මෙහෙවීමක් නැතුව නාද වුණා බලන්න මන තරන් අසිරිමත් අචේතිනකවූ වස්තු පවා බුදු පෙළහරට එකතුවනු හැටි. මුළු ලෝකයම මල් වියනක්ව වගේ සැරසුනාන මහාසවුර මල්ල ලිම්පිරුුණා. අහසිත් මල් පොළොවෙත් මල් ජලේත්මල් මුල් ලෝකෙම මල් වරුසා ඇදහැලුණ සුලංධාරා හමාවිත් සිසිලසක් දැනුනේ කෙලෙස් ගින්නට සිලක්වොන සද්ධරමේල්සේ මේ ලෝකෙර සිසිලක් දැනුණා ලෝකෙමතෙම දැහැලෙන සදහම් වරුසාාවක්සේ මේ ලෝකෙමතෙමමින් මහවරුසා ඇදහැලුණ පින්තුනී. ඒ අමෘථදායක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේලෝක අසිරිමත්තුනේහෙමයි. මුහුදේ ජලය ලුණුරසහැරලා මිහිරි රස වනේ සත්්දරමී මිහිරි රැස දෙනෙන්න්නාසේ යටටිගම්බලා යන දසදහසක් සක්වල සියලුම ගංගා උඩුගම්බලාගේ සංසාර යටටිගම්බලා යන සත්වයන් උඩුගම්බලා නිවන කරා යවන්නාස්සේම. අසිරිමත් දෙවියන් සාධකාරදුන්න මහාපොලෝකම්පාවෙමින් මේ වගේ අසිරයක් ලෝකෙට ලබාදමෙනුයි අපගේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිසන්දිි ලැබුව මේ ලෝකෙටිපදුනේ මේ ලෝක අසිරිමත් කරමින් බුද්ධරාච්චයට පත්වනා. බුද්ධරාච්චයට පත්වෙලා උතුම් ශ්‍රී සද්ධරමය ලෝකේටම දේශනා කළ ඒ ලෝකදාතු කම්පාකරවමින් දෙවියන්ගේ බ්‍රක්්මයන්ගේ දේවානුභාවයඉක්මවා මහත්තු ආලෝකයකින් ලෝක යාලෝක මත් කරා. දරමාලෝකයෙන් ලෝක යාලෝක මත් කරා ඒයුතුම් දංසක් පැවතුම් දෙසුම් පවතින අවසාන මොහොත දක්වා දෙසුම් පවතින සෑමතප්පරේකදිම මේ දස දහසක්සක්වල අතරනෑර කම්පාාවනා කිසිම දවසට වඩා. කිසිම දවසකට වඩා පොළොව කම්පාාවුනේ පොලෝට දරන්න බැරිතරමේ ගම්බීරවූ මේ සද්ධරමය ලෝකය අවබෝධ කරගත්තු නිසා. දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සැනසුනු සද්ධරම ගංගාව ගලාගෙන බුදුරජාණන් වහන්සේ පින් ඇති සත්වයන් සනසාගෙන වැඩම කළේ අසිරිමත් බුදුගමනක මහාකරුණාවෙන් දුකදැකපු ඒ සත්වයන්ගේ දුකනිමා කරන්න මහා ප්‍රඥාවෙන් දෙසු සදහම් අසා බොහෝ සත්වයන් සසරින් එෙ තෙරවුුණා. ඒ උතුම් සද්ධරම ගංගාව ගලාහැලෙනවා ඒ අමාවැස්ස ඇදහැලෙනවා ඒ අමාවැස්සෙන් සැනසෙන දෙවි මිනිසුන් අපමනයි පිංතුනිී මේ ලෝකේ දරුවෙක් ඒ වගේ උතුම් තත්ත්යක් ලැබූහාම මුලින්ම සතුටු වෙන්නේ වැඩියෙන්ම සතුටු වෙන්නේ ඉදරුවගේ අම්මාතාත්ත දෙන්න. බලන්න මේ ලෝකෙම දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් වඩා උතුම් තත්වයක් ලැබෝ උතුම් බුදුරජාණන් වහන්සේගේ පියතුමානන් වන සුද්ධෝදන මහා රජතුමා කොච්චර සතුටුවෙෙන් නඇද්ද තමන්ගි බුදුපුතනුවන් ගැන මහමායා දේවිය දෙවලෝ සිටගෙන මොන තරං සතුතුවෙෙන් නැද්ද. තමන්කුසින් බිහි වුණු දරුවා ලෝකෙමුතුම් මිනිසාවිනව දකිනකොට. ලේකිරි කරල පෝල ඇතිදඩිකරපු මහාප්‍රජාපති සුළුමේණියන්දේ මන තරං සතුටුුවවෙන්නේඇද්ද තමන් විසින් ඇතිදඩි කළ දරුවානනන් ලෝකෙට මග්‍රවෙෙද්දී. තමන් විසින් ගිහි කල ඇසුරු කළ පියාදර ස්වාමිපුරුෂයාණන් මේ තරං සත්‍යයංගිදුක් නිවද්දි බිරිඳක් වශයෙන් සොහෝයුරියක් වශයෙන් මොනතරන් යසෝදරාව සතුටුුවෙන් නැද්ද. ඥාතියෙකුට ඥාතියෙක් ගැනහිතලා සතුටුවෙන්න පුළුවන් විශාලම ප්‍රීතිය ලබන්න පුළුවන් තැනතමයි ඒ අමුරුත්ත පානේලෝකට ලබා දෙන්න අසිරිමත් ජීවිතයක් ලැබීම. ඒ නිසා බුදු ජීවිතය ගැන සිහිකරන්න සිහි කරන්න අප මොන සැනසිල්ලක් ජීවිතයට ලැබෙනවා. තුනි මේ කරුණු සිහි වෙන සිහිවෙන මොහෝතක් පාස හදමඩල් සැනසී යනවා. කෙලෙස්පේඩා දුරුවෙනවා මහාමුතුවිදියේ සැනසිල්ල ජීවිතයට ලැබෙන්නේ එ බුදුගුණවල ආශ්චාරයවත් බවනිසා වෙනකිසි බලයක් නිසා නෙවෙයි බුදු පලය නිසයි. ඒතරම් කල්පාරමි සපුරා මේ තරම් සැනසිල්ලක් ලැබුුවෙනත්තම් අපි කාටවත් මේ සැනසිල්ල ද ලබන්න පුළුවන්කමක් නෑ. සිතන සිතක් පාස සැනසිලි ලැබෙන කියන මුවක් පාසා සැනසිලි ලබබනා අසලන සධනක් පාසා සැනසිලි ලබනා එක මේක සැනසිලි මග බුදුරජාණන් වහන්සේගේ ජීවිතය මයි. එමනිසා முන තරම් වාසනාවන්තද පිංහතුනි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්න තරන් අප පිංකල්ල තිබුණු නිසාද අපටත්. සැනසිල්ලට ලබෙනවා මේ කරුණු සිහි වෙන වෙලාවිදිී. ලෝකෙට අමාවැසි වස්වාලන තමන් වහන්සේගේ බුදු පතනුවන් ගැන අසිරි පැතුම් ලබන සුද්දෝදන මහා රජතුමා බොහෝම සතුට වුණා එදා කාටත් නොකිය ගියගමන සාර්ථක වෙලා තමන් වහන්සේගේ පුතනුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙලයි මේලෝකේ දැන් වැඩඉන්නේ. වැඩිදුරකනෙවෙයි ඒ තමන් උපන් රටෙම රජකහනුව දේලු වනාරාමෙහි බොහෝ දෙල්මිනිසුන් තනුග්‍රහාකරමින් සද්ධරම දේශනා පවත්තමින් අමාමහනිවන ලබාදමින් වැඩඉන්නා කියලා. හැම තැනම්ම ආරංචි පැතිරුණා මේ පියතුමත් සැනසුනා ඒමාගේ පුතනුවන් කවදාමේ නෙද්දකින් දැකගන්න දූ කියල යිතුමා ප්‍රාර්ථනා කළා ප්‍රාර්ථනාවෙන් නැවතුනේ නෑ මම වයසයි මගේ මේ දෙනෙත් පියවෙන්න කලින් ලෝකයක් සනසාලන බුදුරජාණන් වහන්සේ මගේ බුදුපුතනුවන් මට දැකගාන ලැබෙනවනම් මොනතරං අසිරිමත්ද ඒ තරම් වාසනාවක් වෙන කොහන්ද ඒ නිසා දහසක් පිරිවර සමඟ මතිවරූ පිටත් කරල ව් අනවාරයක් ඔය හැමෝම ගිහිල්ල බුදුරජාණන් වහන්සේට මේ පනිිවිඩේකිව්වෙේ නෑ ආරාධනා කළේ නෑ පියරජතුමා බලන්නට වඩින්න කියලා ඒහැමුවෝම බුදුමුවදිහා බලාගෙන ගලායන් අසිරිම සදහම් ගංගාවෙන් නිවී සැනසී අමාමහනිවනට පත්ව අරිහත්වයට පත්ව පැවිදි වෙලා සසුන්ගුණපිරවා අවසානයේ කල්පනා කරනවා තාමත් පණවිඩයක් ලැබුණනේ ආරංචියයක් වත් නෑගිය පිරිස හැමමු පැවදිවුණ නවදහසක් පිරිස පැවිදි වුණ ඥාත් සමූහය. කාල්ුදායි කියනෙ කැමති කෙනෙක්කින්වා බොහෝම හිටවන්තයි ප්‍රියසීලී සියලු කටියයුතු කර දෙෙනවා මහාබෝස්ථානන් වහන්ස උපන්දවසය උපන් වැලිකෙළිය පටන් මිතුරුවන. මේ කාලුදායි පුතනුවන්ට කතා කරලකවා පුතනුවනි බොහෝ කල්මං කැමැත්තෙෙන් ඉන්නවා මගේ බුදුපුතනුවන් දකින්න කිසි කෙනෙක් ඒ මගේ ආශාවිටු කරදුන්න එහෙත් මට විශ්වාසයි නුඹ මාගේ බලාපොරුත් තුෘෂ්ඨ කරන බවටඒනිසා මාගේ මේ දෙනෙතට ලෝකෙට රසඳුනක්වන බුදුරජාණන් වහන්සේව පෙන්වා දෙනවනං ඒක මහා පිනක් කියලා ඉල්ලීමක් කලා එතුමත් පිළිගෙන අවසරගෙන දහසක් පිරිස සමග වේලු වනාරාමියට සැපත් වනාා සද්ධරම ගංගාව ගලාගියා එතුමාගේ සිත සැනසුනේ අරිහත්ඵලයෙන් ඒ පේසත් ඇැවිදි වුුණා නියමකල් පැමිණුණා ඒ නියමකල් පැමිණි මොහොත මැදින්පුර පසලොස්සක පොහොවෙලංවෙන විලාව ගිම්හාානේ ගෙවිලා වස්සානරිතුව පැමිණන වෙලායි වසන්තකාලෙට මුළු පරිසරය සැනසෙන අසිරිමත්වෙන උතුම්ම වේලාව බුදුරජාණන් වහන්සේට කිෙඹුල්වත්පුරයට වඩින්නට මග සලකුණු කියමින් කාලුදායි මහරහතන් වහන්සේ අසිරිමත් ගාතා හැටකින් මග විසිතුරු දේශනා කළා ප්‍රකාශ කලාා ස්වාමීනිි මේ ගස් පැරණි කොළ අතහැරයා. අත් නැවුම් වූ කොළ පිළිගන්නවා මේ ගස් රතුපාට ගිනිි කදන්න වගේ මලින් සැරසිලා බුදුරජාණන් වහන්ස මග දෙපස නැවුම් තනකොළ හැදිලා මේ මගසිරිමත් මල්වලින් මගසැරසිලා තියෙනවා වැඩිය සීතලත් නෑ වැඩිය උනුසුමුත් නෑ ස්වාමීනිමේ ඥාතීන්ට සංග්‍රහ කරන්න කාලයයි. ඒ නිසා සුගතයන් වහන්ස වහන්සේගේ ඥාති සමූහයාටද අනුකම්පා කරන සේක්වා කියල ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ බුදුනුවනින් විමසුවා සියලු බුදුරජාණන් වහන්සේලා ඥාතීන්ට අනුග්‍රා කරපු හැටි බුදුනුවනින් දුටුවේ ඒ සුදුසුකාලයේ බවදැන්න ප්‍රතික්ඥාදුන්නා ඒනම් කාළුදායි සියලුම ස්වාමින් වහන්සේලාට ශ්‍රාවකයන්ට මතක් කරන්නට කිඹුල්වත්පුරයට වඩින බව, ගමිකවත් සපයා ගමනට සෝදානං වෙන්නට ඒ පනිවිඩය සියලු ශ්‍රාවකයන්ට ලැබුණා අංග මගද දෙරටින් දසදහසක් පැවිදිූ රහතන් වහන්සේලාද, කිඹුල්වත්පුරෙන් පැවිදිියූ දසදහසක් ්‍රහතන් වහන්සේලාද වන විසිදහසක්. ශ්‍රාවක සංඝරත්නය පිරිවරා බුදුරජාණන් වහන්සේ ඥාචි සංග්‍රාය පිණිස කිඹුල් වත්පුරයට වැඩම කරනවා. යොදුන් හැටක මග දිනහැටකින් ගෙවා යාමට බුදුරජාණන් වහන්සේ දිනකට යොදුනක් මගගෙවමින් වැඩම කරන්නේ ඒ මග දෙපස පැස්වී සිටින්නාවූ මහාචනතාවට පිහිට ලබා දෙන්නයි. වැඩම කරන පියවරක් පාසා. බුදු පෙරහැරා සිරිමත් සඳපිරිවරු තරු රෑනක්සේ මහාරන්නවක් පිරිවරු කොඩා නැව සමෝයක් සේ ඒ වීතිපුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන විශි දහසක් මහාසඟන පෙළින් පෙල කසාාවතිින් දමදිියෝ බුලුවා වැඩම කරද්දි මොනතරං සැනසිල්ලක් ඒ හිත්වොට දැනින් නැද්ද මොනතරං වන්දනා කල්ල පිං කරගන්න නැද්දැස් දෙකින් වලල සතුතුවෙන් නැත්ද දැන් ැන්දක් නමුත් බෙදලා පිංකරගෙන සුගති මගනිවන් මග පාදගන්න ඇද්ද. මොනතරං ලෝකෙට සැනසිලි වඋනාාද ඒ මගදිගේ දහම්දි සද්දිී සෝආන්නනාාදී මග පිළිවලින් මොනතරම් නිවන් ස්වාබූධ කරන්නට ඇද්ද. ඔය වඩින මගේදී කාලුදා ඉරහතන් වහන්සේ අහසින් කිින්බුල්වත්පුරේ රජමැදුරට වැඩමකට පැනවු ආසනේ වැඩසිටිමින් මහරජානනී සතුට වෙන්න. ඔබතුමාගේ පුතනුවන් වහන්සේ දැන් ලෝකෙට මාග්‍ර බුදුරජාණන් වහන්සේ ඹවහන්සේෝම දකින්න දැන් මගට වැඩම කළල තියෙන්නේ දැන් රජගහනුවරසිටකිම්බුල්වත්පුරය දක්වා වැඩම කරනවා ඒ බුදුරජාණන් වහන්සේ මේ වගේ ආශ්්‍යර්යවත් ගුණේෙන් යුක්තයි දෙවියන්ට දෙවි වූ බ්‍රක්්මයන්ට බ්‍රහ්මවූ සක්‍රය අන්ට සක්‍රව් මාර පරාජය කළ උතුමන් වහන්සේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ වචනෙන් කියනවනං කියල නිම කරන්න බැරි තරං සිතකින් සිතනවනං සිතල නිම කරන්න බරි තරම් ගුණයෙන් කියනවනං ගුණ වරණුනා කළ නිම නොහැකි තරම් මේ තරම් අපරිමානගුණ යුක්තයි කියමින් නිතර ධරම දේශනා කරමින්. බුදුගුණය කරේ පැහැදෙව්වනේ. පහදාවසානයේ වැඩම කරද්දිී අයුතුමාරාධනා කරනවා ස්වාමීනි ධානය වලඳන්නේ කියලා දානේ පිළිගත්තා නැවත වැඩම කරන්න සෝදානම් ස්වාමීනි වළඳන්න අජතුමනි මේ දානේ බුදුරජාණන් වහන්සේ ළඟටහිල වැළඳුවොත් හොඳයි. ස්වාමීණි ඒ බුදුපුතනුවන්ත මම වෙනම දානේ පූජා කරන අනු බවහන්සේ වලදන්න වළදාවසානයේ. පාත්‍රාධාතුව සුවඳ පැනිං සෝදා ගිහි කලවළඳා පුරුදු ව සුවඳ හැල්හාලේ බත් සහ ප්‍රනීත භෝෂණයන්ගෙන් පාත්‍රිය පුරවා පූජාහුට කියනවා ස්වාමීණී මගේ බුදුපුතනුවන් පියතුමා කෙරෙහි මා කෙරෙහි යම් සෙනෙහසක් වේනම් වෙන කිසි කෙනෙකු ෙදාානය නොවලඳ මේධානයම් වළඳන සේක්වා කිය ආරාධනා කරලා මගේ මේදාානය පිළිගන්වන්න. ලුදාය රහතන් වහන්සේ මා අහසින් මේ පාත්‍රයේරැ යනහැටිද බුදුරජාණන් වහන්සේ ළඟදි පාත්‍රය පිළිගන්වන සැටිද. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාානය වලඳන අයුරුද රජතුමාට පෙනේවා කියලා අදිිෂ්ඨාන කරලා පාත්‍ර අහසට දමල තමන් වහන්සි අහසට පැනනැගිලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේට පාත්‍රාධාතුව පිළිගැන්වා. මඟ දිගහහි වැඩම කළ දින හැට පුරාම බුදුරජාණන් වහන්සේ පියරජතුමා කරෙ මහකරුණාවෙන් වළදාා වදාලේ ඒ දානවස්තුවයි. දිනපතාම රජ ගෙට වැඩම කරලා කාලුදා ඉරහතන් වහන්සේ දහම් දෙෙසමින් ඒ කුලයන් පැහැදෙව්වා වගේම දාන අතරැගෙන වැඩම කලාා. දිනහැටෑ තුළත මගගේවා පැමිණෙද්දි සාක්‍යන් කල්පනා කලාපගේ ඥාධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ මේනුවරට වැඩමකන්නේ අවුරු දුහතකට පස්සේ බුදු බවලබල හරියට ම අවුරුද්දක් පිරෙන දවස වෙසක් පුන්පහෝ දවස වෙනකොට බුදුරජාණන් වහන්සේ එනුවරට සැපත් වෙන්නේ. එම නිසා කේමක කියන සාක්‍ය රජතුමාගේ නේග්‍රෝධාරාමයකෙන් උද්‍යානයේ සුගන්ධකුටියත් වි මහාසංගනට කුටිසේනාසන දිවායිස්ථාන සක්මන් මලු පැන්පකුණු සියල් සකස්කොට බුදුරජාණන් වහන්සේ පිළිගන්න සූධානමින් මගබලා සිටියේ. ඒ බුදුරජාණන් වහන්සේ බුදුව බව ලබා වසරක් සපිරෙන්න්නව පළමු වෙසක්පුන් පෝ දිනේදී තමන් වහන්සේගේ උපන්බිම කිඹුල් වත්පුරයට වැඩම කළා කුමාරිකාවන් කුමාරවරු පුන් කලස්සාදියගෙන බුදුරජාණන් වහන්සේ පිළිගත්තා වන්දනා කලා. නමුත් වැඩි හිට ා තිකල්පනා කළා මෙ සිද්ධාර්තයන් බුදු බගලැබුවත් අපේ මුුණුපුරෙක් අපේ සහෝදරයෙක් අපේ පුතනු කෙනනෙක් ඒ නිසා අපිට වඳන්න බෑක වඳිනික හෝදනෑ මුරු ලෝකෙම වදිිනවා හැම රජ කෙනෙක් වඳිනවා අපි නොවැද හිටියොත් ඒක නින්දාවක් ඒ නිසා දරුවනේ උනුබලලා මුලින් මුලිින්ගිහිල්ල වඳන්න වැඳල එහම වාඩි වෙන්න අපට ඉඩ දෙෙන්න්න එපා. අපිත් එහෙම පස්සෙන් වාඩිවෙන්නම් කියල කතිකා කර ගත්ත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසිදහසක් මහාසඟන පිරිවරා බුද්ධාසනය වැඩ සිටේ රත්තරන් නැවක් පිරිවරා වැඩ සිටින කුඩා නැව් සමූහයක් වගේ. එහෙත් ඥාතන් නොදන්න කමනිසා ධර්මාවබෝධය නැතිකමනිසා සහසාඛ්‍යන්ගේ මානයේ නිසා තමන් වහන්සේ නෝදිිනා බව දැක්කළ ඒ ඥාතීන් කෙරෙහි මහ කරුණාවක් ඇතිවුුණේ ලෝක අනන්තගුණ දරණ තුන් ලෝකෙ මවබෝධකොට වදාල දෙවියන්ගේද බ්‍රඥ්ණයන්ගේද මිනිසුන්ගේද රජමැතියමතිවරුන්ගේ ද සියලු දෙනාාගේ ද වැඳුම් ලබන්නාවූ මාවැනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුටත් වඳින්න්නේනිනැතිමේඥා තින් මොනතරම් අවහසනාවන්තද. ඒ නිසාඥාති කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ අපරිමාන බුදුබලය එදාමුළු ලෝකෙටම පෙකට කරන්නට අහකාසතලයට වැඩම කළා මහානුභාව සම්පන්න ආලෝකයක් පැතුරුවා එයාලෝකෙන් දස දහසක් සක්කොල ඒකාලෝක වුණා කිසිම දවසක ආලෝකයක් නොලබෙන සක්වල තුනක් අතර පිහිටි ලෝකාන්තරික නරකය පවා එදාලෝකවත්වන මුලින් සඳහංකල පෙරණෙමිති පහලවෙමින් අසිරිමත් ලකුණු පහලවෙමින් එදා නිරයේ සතුන් පවා බුදුරජාණන් වහන් සිදුටවා. කුරා කුහුමින් පවා බුදුරජාණන් වහන් සිදුටවා නාගයන් සුපර්ණයන් දෙවියන් බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සි සිස්සේදුටවා ආකාසතලයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියා මුළු ලෝකය මෙකම ඉඩමක්සේ කුඩාවන විදියට බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙට මෙකසේ පෙනන විදියට අසිටිමත් එරදි ප්‍රාතිහාරි දෙෙක්කුවා නිරේ සතුන් මනුෂ්‍යයන්ට පෙනවා දෙවියන් බ්‍රක්්මයන් මනුෂ්‍යන්ට පෙනෙනවා දෙවියන්ට නිරසතුන් පෙනෙනවා තිරිසන් සතුන්ටත් දෙවියන් මනුෂ්‍යන් පෙනෙනවා ඒ බුදුරජාණන් වහන්සේ ලෝකය මෙකම ගෙදරක් වගේ කළා මුළු සක්කොල දසදහස කම්පාකරවමින් ඒ ලෝකයට ප්‍රාතිහාර දක්වන බුදුරජාණන් වහන්සේ පරුවන් සක්මනක් මවා පැෑවේ ඒ සක්වල කෙලවරේඉඳං නැගනේර ඉඳගෙන බටහිරදිසාාවට. ඒ මවා වදාල රුවන් සක්මන මන්ත පැනනැගුණු අපගේ භාග්‍යවතානන් වහන්සේ සත්්‍යයකුට හිතා නිම කළනොහැකි තරමේ. සිතකින් අදහා ගත නොහැකි පරිදි මහාප්‍රාතිහාරය දක්වන්නට සූදානම් වුණ. තේචෝකසින සමාපත්තිර සම්වධමින් කයින් ගිනි කදක් විට කරමින්. ආපෝකසින සමාපත්තිර සම්වදමින් ඒ කයින් ජදිය කඳද්ද පිටකරමින්. එක මොහෝතේම එක පැහැර ජල කඳක් සහ ගිනි කදක් පිට කරන. යමක මහාප්‍රාතිහාරේ ඥානන්. බුදුරජාණන් වහන්සේට පමණක් සීමාවන මේ අසිරිමත් ප්‍රාතිහාරය මුළුලෝ කෙටම එදා දැකගන ලැබුණනෙ ඒ නිසාපං තුනි අපි හැම දෙනාම එදාමේ ප්‍රාතියාරිය දුට්ටුව අපිට මතක නැති වුනත් අද එදාපිස් සාධකාර දෙෙන් නැති ඒ බුදු අසිරියෙන් සැනසෙන් නඇති තිරිසන්ලෝ කෙහිටියත් නිරේහිටියත් ප්‍රේතලෝකෙහිටියත් අපි දකින් නැති. සෑම සත්්‍යයෙක්ම දුටෝ නිසා අපිට දකින ලැබුණා එනිසා පිත් එදා කුසල්සිත් ඇතිකරගත් නිසා වෙන්නටෝ නෑ මේ වගේ බුදුගුණහන්න බුදුගුණ කියන්න තරංපිනක් අපිට ලැබුණේ නිසා මේ මොහොත නැවතසිහි වෙනවා බුදුරජාණන් වහන්සේගේ රෝමකූපයකින් ගිනිකදක් නම් රෝමයකින් චලකඳක් ඉගිනිකඳ පිටවෝ තැනින් නැවත ජලකදක් මේ විදියට මාරුවවෙන්. ගිනිිකඳ සහ ජලකඳද හුවෝමාරුවමින් ඇසකින් ගිනිි කඳක් තාව ඇසකින් ජඳක් ඇිල්ි තුඩින් ගිනිඳක් ඇගිලි පුරුකින් ජලඳක් උඩු කයෙන් ගිනිි කඳක් යටිකනින් ජලකඳක් මේ විදියට යුගල ප්‍රාතිහාරය ලෝකෙම සිසිල්ලුණ ජලකඳින් සිසිල් කරමින් ගිනිකඳින් ආලෝකමත්තුනා ඒ ලෝකෙ සියලු සත්‍යයඒ ජලකඳින් සිසිල් වනා මතියයි තිෙබුණා නොතෙමුණු කැමතියයි තෙමුණිනෑ. ඒ මොහාගිනිකඳින් මකුළු දැලකටවත් හානියක් නැතිවන සෞම්මගුණයක් පැතුරුණා නිල්පාට කහපාට රතුපාට නීලපීත ලෝහිත ඕදාාථ මාංජේෂ්ඨක් ප්‍ර භාස්වර කියන සවනක් බුද්ධ රශ්මාලා ඒ අතරේ බුදුකයිෙන් පැනනගෙමින් කැලතෙමින් ආකාසතලේපුරා වර්ණදාාරාපතුරොමින් දසදහසක්සක්වලපුරා බුදුරැස් කලාාගේ අසිරිම සද්ධරමය ලෝකේපුරා පැතිරෙන්න්නාසේ. ඒ අසිරිසිරියෙන් ලෝකේ සැනසෙද්දිි මිනිසුන් සාධකාර දෙෙද්දි දෙවියන් සාධකාර දෙෙද්දි නිරසතුන් පවා හිම පිඩක්ව වගේ සිල්ව සාධකාරදිදි අනේස්වාමීනි මේසිසි ලැහැමදා පතුරන්නට ස්වාමීණි ඔය සක්මනෙන්න්නං බිමට බහින්්‍ය පා කියල පාර්ථනා කර කර සාධකාර දුන්නේ බොනතරම් අසිරියක් ලැබුණදලෝකෙට අසිරීමත් වෙලාවේ අසිරිය තවතවත් දෙගුණ තෙගුණ කරමින් ඒ බුදුරජාණන් වහන්සේ වැනිම වූ තවත් බුදුරජාණන් වහන්සේක් නමක් නිර්ුමාණය කරවදාලා ඒ බුදුරජාණන් වහන්සේ සක්මන කෙළවරක අපගේ භාග්‍යතුන් වහන්සේ තවත් කෙලවරක බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා නිර්මිත බුදුරුව වැඩසිටිනවා නිර්මිත බුදුරුව සක්මන් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නහනවා නිර්මිත බුදුරුව ප්‍රශ්න විසඳනවා නිර්මිත බුදුරුව ප්‍රශ්ණානවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳනවා කිසිම සත්‍යයෙක් දන්නේ නැහැ මේ නිර්මිත කර බුදුරුවක් මේ බුදුරජාණන් වහන්සේ කියලා එක බුදුරුවක් වෙනුවෙන් දැන් ලෝකෙට සැනසිලි දෙක් එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනුවට ලෝකෙට බුදුරජාණන් වහන්සල දෙනමක් පහළ වුණ එක ඉරක් වෙනුවට ඉර මඩල දෙකක් පැයිව වගේ සඳ මඩලක් වෙනුවට සඳ මඩල දෙකක් ප්‍රෑයිුවාසේ ලෝකයේ තවතවත් විසිතුරුණ දිනයක් මෙ අසිරිමත් ප්‍රාතිහාරය මේ ලෝකවාසී සත්‍යයන් දැක සැනසෙන වෙලාව බුදසාසනයේ අක්දශ්‍රාවක මහඋතුමන් වහන්සේ සාරි පුත්තරහතන් වහන්සේ දාගිජකුළුපව්වේ වැඩසිට මෙ අසිරිමත් බව දැන මල්වඩුසා වැටෙන ලෝකයකම්පාවෙන සාධකාරහඬෑහෙන වෙලාවේ තමන් වහන්සේ දමයාසිරිය දැකලාා පන්සේයක් ශ්‍රාවකයන් සමඟ ඒරුවන් සක්මනට වැඩම කලා හසින් ඒ වෙලා මිනිස්සු කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩහිටිය දැන් බුදුරජාණන් වහන්සල දෙනමක් වැඩ සිටිනවා මේ තවත් බුදුරජාණන් වහන්සල පන්සීයක් වඩිනවාදෝ කියලා ම අඩින් සාධකාර දුන්නා ඒ සක්මනට වැඩම කරපු සාරිපුත්තරහතන් වහන්සේ ප්‍රධන ශ්‍රාවකයන් අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළලා මාගේ ස්වාමියු බුදුරජාණන් වහන්සේගේ බුදුබලය අපමණයි අසිරියයි. මේ බුදුවසිරිය තවතවත් ලෝකට දැනගන ලැබේවා මටදේ බුදුවසිරිය දැනගන් ලැබේවා වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේගේ පාමුලු සිරිපතුල් ලබියසවැඳ වැටි ඉල්ලා සිටිය ස්වාමීණී කෙසේ කවදා මෙසේ උතුම් බුදු බව සඳහා පෙරුම්පිරුවාද කවදා ප්‍රාර්ථනා මුදුම් පැමිනියාද ස්වාමේනි බුදුරජාණන් වහන්ස බුදුරජාණන් වහන්සේලාගේ වංශය. බුද්ධවංශය දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ දීපංකරපාදමූලේ නිවති විදුරණ ලබපු වැටි ආකාරයේ පටන් බුදුරජාණන් වහන්සේලා විසි හතර නමක් අභියස විවරණ ශ්‍රී ලැබූ සැටිත් තමන් වහන්සේගේ බුද්ධවංශයත් සමග බුද්ධවංශ විෂිපහක් ආකාසතලේ රුවන් සක්මන වැඩසිටිමින් ලෝකකම සද්ධර්ම මණ්ඩපයක් කරමින් මුල් ලෝකෙම සනසමින් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නැවතවන්දනා කරමින් ස්වාබීනී බුදුබව සඳහා වීරයසිදු කළේ පාරමී සපුරුවේ කෙලෙසකද චරියාපිටකපාලිය දේශනා කළෙත් ඒ උතුම් සක්මන මත් වැඩයිඳගෙන ලෝකයක් එකළුකරමින් ලෝකයක් සද්ධරම මණ්ඩපයක් කරමින් ඒ සද්ධරම සුගන්ධයෙන් සුගන්ධවත් කරමින් බුදුරජාණන් වහන්සේ චරයා තිස්පාකදී ජීවිතේ දෙවනි කොට පාරමි සැපුරු අයුරුත් දේශනා කළ ඒ අවස්ථාව මතු ලෝතුරා බුදුබවට පත්වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ රාජ්ජය පිළිබඳ අසිරි මත්තොරතුරු අනාගතවංස දේශනාාවෙන් දේශනා කොටව මදාලා. සියලුම දෙනා සාධුනාද පවත්තුමින් අසිඩිමස්ස අද්ධරම්‍යවබෝධ කළා කෝටි ගණන් දෙවි බඹුන් අරිහත්වය ශාක්ෂාත් කලාා දෙවිමිනිසුන් මගපලනිවණින් සැනසුනාා තෙරවන් සරණගියා ඒ අසිුරිමත් මොහොත පිංවතුනි නැවත නැවත සිහිකරකර බුදුගුණ සිහිකරකර ජීවිතේ සැනසෙන්න. මේ අසිරිය හිතේ ඇඳෙනවා. මේ අසිරිය නැවත නැවත සිහිවෙන්න සිහිවෙන්න හිට සැනසී යනවා. මරණ මොහොති දිිපවා අපට බුදුරජාණන් වහන්සේ මෙසේ පෙනේවාකල් ප්‍රාර්ථනා කරගන්න වටිනවා එතකොට මනතරන් සැනසිල්ලක් ලැබෙයිද. ජීවිතේ පුරා බුදුගුණසිහිවෙනවනං මරණය ගැන බයක් නෑ සුගතිය නියතයි. එනිසා බුදුගුණ හිතන්න හිතන්න සුගතියට යන්න නිවනට යන්න මගනි පෑදෙන්න්නේ ඒ අසිරිමත් බව ප්‍රාතියාරි දක්වා. සියලු ඥාතිීන් අසිරියට පත් කළ බුදුරජාණන් වහන්සේ නැවතත් බුද්ධාසනයට වැඩම කළා සුද්දෝධන පිය රජතුමාට නිම්මිම් නැති සතුටක් තමන් වහන්සේගේ පුතනුවන් වහන්සේ නේද මේ අහසේ පැනනැග මෙ අහාසේ කල්ලු කළේ ලෝකෙට සද්ධරම වරු ස ඇදැහැලුුණේ ඒ බුදුමුවෙන් නේද තමන් වහන්සේගේ පුතාද කියලත් තමන් වහන්සට පුදුමයි. ඉදා රජගේ සිටි පුතනුවන් නෙවේ අද අද බුද්ධරාජ්්‍යය ලැබූ ශ්‍රේෂ්ට බුදු පිය කෙනෙක් වෙලා ස්වාමීනි භාග්‍යිවතුන් වහන්ස උන්වහන්සේ කුඩා කළ මම දෙෙසරයක් නුඹවහන්සේට වන්දනා කළා ඒත් අසිරිය දැකළයි. අද ස්වාමීනි මම්පයාන කෙනෙක් වුනත් බුදු පයාණන් වහන්සේ ළඟමන් දරුවෙක්කුණා අද නුබවහන්සේ මාගේ බුදුපියාණන් වහන්සේ බව මටහැඟුණ අමශ්‍රාවක දරුවෙක්කුණා ස්වාමීනිමේ මාගේ තුන්වෙනිවැඳීමයි. ලෝකයක් එකලුක අසිරි මත් කළ මේ දෙවියෙක් බ්‍රහ්මේෙක් මාරයෙක් මනුෂ්‍යයෙක් නොදට මේ අසිරිමත්තා අතිහාරයෙන් මගේ දෙනෙත සැනසු බුදුපියාණන් වහන්ස මම වන්දනා කරනවා කියල සුදවුන් පියරජතුමා. ඒ බුදුරජාණන් වහන්සක සිරිපතුල් ළඟ වැඳ වැටනනේ ඒ රජතුමා පියරජතුමා වදිද්දි කිසිම කෙනෙකු නොවැැඳ ඉන්න බැරිතරමේ සැනසිල්ලක් අසිරියක් ලැබුණේ සා්‍ය ඥාද සමූහයා ලක්ෂ ගණනින් විම පෙල්ලෙමින් වැඳවැටමින් එදා බුදුහරණගිය ඒ අසිරිිමත් බව නිසා දෙවියන් විසින් මහා වර්ෂා වස්ුවමින් පොකුරු වැසි වස්වුවමින් ඥාතීන්ට සැනසිල්ලබාදුන්න. ස්වාමින් වහන්සේල කියනවා මොනතරං අසිරිමත්ද මේ ඥාති සමූහයාට වර්ෂාවෙන්ද සංග්‍රහ ලැබුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනිි අද පමණක් නෙවෙයි මගේ ඥාතීන් වර්ෂාවෙන් සංග්‍රහ ලැබේ අතේතේද පොකුරු වැසි වසමින් සංග්‍රහලැබවා. වෙස්සන්තර ජාතකය විස්තර වශයෙන් ගාතා දහසකින් දේශනාකොට අවසානේ බොහෝ දෙනා මාර්ග පලනුවන සම්මුග කරගන්න සසරගමන නිමා කරගත්තා තෙරුවන් සරණගියා දෙවැනි දවසේ බුදුරජාණන් වහන්සේට කිසි කෙනෙකු ආරාධනා කළේ නැහැ දන්නේ නැහැ ආරාධනා කළ යුතු බවධානයක් සඳහා මේ ක්‍රෝධාරාමි වවේකස්ුවයෙන් වැඩසිටි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ විසිදහසක් මහාසඟනීතියක් වීතියක් පාස පෙරබුදුවරුන්ගේ සිරිතසිහි කරමින් පින්්ඩපාති වැඩම කලාා මේ බව යසෝදරාවට දැනගනු ලැබුණහා ඉතුමිය කල්පනා කළා මේ වීතිමත්දේදා රාජශ්‍රීයෙන් සක්දව් වෙලා සේ නුතුම් රථේනගලා සැරිසැරූමාගේ සමිධානන්. දැන් පාත්‍රයක් ගෙන මේ ගයක්ග්‍යයක් පාසා සිංහා කනවා. මගේ කන් මේ වගේ අමිහිරි වච්ච නහන් නෙමුකටද. එතුමිය දුවගෙන්නගි හිල්ලා සඳලු තලෙන් බැලවා. මගේ ඒ සමිධානන්ගේ ඒ එදාඌූ සිරියයට වඩා අද මේ සිංහන රාච්්‍යය එතුමානන් වහන්සේ සුදුසුද නොසුදුසුද. එසේ කවු ඉවරකර බලද්දි බුදුරැස්ධාරා විත් එතුමියයට සැනසුනේ. ඒ බදුරජාණන්වාසිගේ අසිරිමත් මුවෝ මඩල අසිරිමත් බුදුරැස්ධාර තබන තබන පියවරක් පාසා පිපේ දිලේන නෙළුම්මල් මත වැඩම කරන බුදුරජාණන් වහන්සේට සාදුකාරදමින් පෝජාපවත්තන මිනිසුන්ද දකිද්දි සඟ පිරිස දකිද්දි මහා සැනසිල්ලක් එතුමිය හිතරත් දැනුනේ අනේස්වාමීනි මටත්නොකයා නොබවහන්සේ එදා වැඩම කළේ මේ වගේ සැනසිල්ලක් ලබන්නටද නොවහන්සේගේ මේ බුද්ධරාච්්‍යය, මොන තරං අසිරිමද්ද එතු මේගිතස් සැන්සුනා ඉක්මනින් පහලට ගිහිල්ල පියරජතුමාට කියනවා. පියානනි අවරුදුහතකට පස්සේ මේ නිහනට වැඩම කරන පුතනුවන්ටත් ඒ සඟ පිරිිසටත් දානේ නොදෙන්න්න තරන් නොබවහන්සි මසුරුද නොවහන්සේගේ පුතනුවන් රාජවිලාසෙන් සැරිසරු මාවතේ සිගා වඩිනවා පියතුම නිිකල මතක් කලා. පී රජතුමාට දරාගන්න වැරි තරම් දුක්‍රතිව වුණ ලච්චාවක් ඇතිවුුණා සලු වැෑන්දෑන්දේතුමා දුවගෙනන ගිහිල්ල බුදුරජාණන් වහන් සිට වන්දනා කරගෙන කියන අනේ ස්වාමීනිි අපගේ මේ රාජවන්සේයට නින්දා කරන්නෙපා අපේ මේ රාජවන්සේ කවදාවක් කත්තුවය වගේ හිඟාකාලන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාරජ ඒ වනුබේ වන්සයි මේ මගේ වංශයයි ස්වාමීණී මගෙත් නුභවන්සේගේ වංශය මහාසම්මත රජවන්සයයි ඒ රාජවන්සය අයි හිඟාකාල තියෙනවද. පිය මහා රජතුවනි ඔබතුමාගේ වංශය රාජවන්සේ බව සත්‍යයක් ඒ වංශයයි සිංගාකාලනෑ නමුත් මාගේ වංශය නම් දී පංකරාදී අතීත බුදුරජාණන් වහන්සේ ලාගේ බුද්ධවංශයයි ඒ බුදුරජාණන් වහන්සේලාගයක් ගයක් පාසා. සපදාාන චරයාාවෙන් සැදැහැවතුන්ගෙන් ලැබෙන භෝජනීෙන් නිවැරදි වෛජීවත්තුනේ ධරමකාමී වෛජීවත්තුනේ ඔත්තිට්ටේ නපපමච්චෙය දම්මං සුචරිතංචරේ, ධම්මචාරී සුකන්සේති අස්මිංලෝකේ පරම්මිච පියරජතුමනි උත්සාහෙන් යුතුව නැගී සිටිවීරෙන් අප්‍රමාදීව ධරමය හැසිරෙන්නට දරමය හැසිරෙන කෙනාට මෙලවත් පරලවස් සැපයක් වෙනවා මේ ධරමචරියා වයි. ඒතුම් ගාතාරත්නය දේශනා කරමින් මහපාරමැද වැද වැටි ඒශ්‍රවනය කළ පියරජතුමාට නයගෙවන්නාස්සේ. පියතුමානන් වහන්සේ තුතුම් සංග්‍රහය ලෝකේ ලබවාදිහැකි ලොකුම තයාගේ ලොකුමදායා දේවන අමාමහනිවනේ සංග්‍රහය පුතනු කෙනෙක් වශයෙන් අපගේ බුදුරජාණන් වහන්සේ. ිය සග්‍රහය කළා සෝතාපන්න පලෙෙන් සතරාපායේ දොරටු වසාගමින් අමාමහනිවනට සැපත් වනාා නැවතද ගාථාවක් දේශනා කලාා මාතෘුකා කරගත් ගාතාව ඩම්මංචරයේ සුචරිතං නනං දුච්චරිතංචරේ දරමේ හැසිරෙන්න දුෂ්චරිතේ හැසිරෙන් එපා ඩම්මචාරී සුකන්සේති අස්මිංලෝකේ පරම්හිච්ච මේ හැසිරෙන කෙනාට මෙලවත් පරලවත් සැපයක් ලැබෙනවා ඒ දේශන අවසානයේ සකදාගාමී මාර්ග පලනුවනින් තවතවත් අරිහත්තයට සමීපවෙලා ලොකු අවබෝධයක් ලැබුවනේ අනතුර දවසිදි බුදුරජාණන් වහන්සේ දානය වලඳලා වැඩම කරන මොහෝතේදී ගෙට ගෙවදීමට සරණබන්ධනට සාභිෂයකය කියන තුන් මංගල්ලයක්කෙදී තිබුණු තමන් වහන්සේගේ සොහොයුරාණන් වන මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේගේ පුතනුවන් වන උපන්දිනයම කිරිමවරුන්ට භාරදුන් නන්ද කුමාරයන් වහන්සේ අමතකකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට මවුකිරි ලබාදුන් මෑනියන් මහාප්‍රජාපතිගෝතමින් වහන්සේ එනිසා. තමන් වහන්සේගේ පියාණන් වහන්සේගේ දෙවැනි පුතනුවන් නන්ද කුමාරයා සහෝදරයාණන් වහන්සේ බුදු කෙනෙක්ග සහෝදරයෙක් වෙන්න තරං පිං ඇති කෙනෙක්නි එවැනි උතුමන් වහන්සේ නමකට සංසාහරෙන් එතරෙවෙන මග කියන්න බුදුරජාණන් වහන්සේ පමාාවුනේනෑ. පාත්‍රාධාතු අතරදුන්න නන්ද කුමාරයක් පැවිදි කරවන්න බුදුරජාණන් වහන්සේ විහාරයට එකගෙන ගියා පැවිදි බවලබා දුන්න. පිළිවලින් මඟ පෙන්නවා සහෝදරයාණන් වහන්සේද කල්ප ලක්ෂයක පෙරුම් සපුරා අරිහත්තෙන් අමා මහනිවනට සැපත් කරවලා ලබාදියුතු තුම් මදායාදයක් තමන් වහන්සේක සොහොයුරාණන්ට ලබාදුන්න. සත්තිනි දවසේ පිණ්ඩපාති වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ මහාසඟන පිරිවරා යසෝදරාදේවිය දරාහුලපපුතන වන්තුරල්ලු කරගෙන උඩු මහන්තලේසිට. පේනවා පුතේ අරෑඇත වඩින යාසිටි මස්ත්‍රමණයන් වහන්සේ තමයි නොඹ පොඩිකාලේ නොඹව බලන්නවත් නැතුව. නොඹව සිබිනිවත් නැතුව සනසන්න්‍යවත් නැතුව. නොබටත් මටත් හොරා මහාවනයට පැනළ ගිහිල්ලා. අද මුල් ලෝකයක් කම්පාකරමින් ලෝකයක් සනසමින් නඔය දිලිහිදිහහි වැඩම කරන්නේ සඳපිරිවරා. ගමන් කරන තරුරෑනක් වගේ පසුබස ඔය ශ්‍රාවක ජනයා පිරිවරා වැඩම කරන ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේ නොඹගේ පියාණන් වහන්සේයි. පුතනුවනි එතුමා සතු සතරමහා නිධානයක් තියෙනව ඒ නිධානය. පියතුමාගේ දායාදය අයිති ඔබට පුතනුවනි ඒ නිසා ඒ පියතුමාලඟට යන්න ගිහිල්ල ඔබේ දායාදිල්ලගන්න. කිය මදක්කලාට බස්සමි පුංචිරාහුල කුමාරයට හරි සතුටරක් දෙැනුන. ඒ අසිරිමස් රැස්විහි දෙන දෙතිස්මාහා පුරුෂ්ලකුණනින් හැබි අසිරිමත් පුරුෂයාාණන් වහන්සේ මහා පිරිසකගේ නායකයාණන් වහන්සේ පෙරමග වැඩම කරනේ අසිරිමත් ශෝභමාන බුදුරුව තමන්ගේ තාපියතුමාගේ කියලා දැනගත්තේ පුංචිහිතද මහ සතුටක් පන්සේයක් කුමාරවරු පිරිවරා දුවගෙන ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේගේ සිියුරු කොන කෙල්ලුණ සවුරු කරකෙල්ලා කියනවා. අපියතුමනි මට නොබවහන්සේගේ මේ සිසිල මහස්සෙවනක් මහා සැනසිල්ලක් නොබතුමා මංපුංචි කාලේ මාව සිපසනසන්නැතුව මටහොරා වැඩම කළ බව මටාරංචී නමුත්පියතුමනිමන් තරහනෑ නොබතුමා ස්ෝභමානයි නොබතුමාගේ ප්‍රශ්මිය මට සිලයි නොඹතුමාගේ සෙවන මට සිසිලයි නොබතුමාගේ පහස මට සිසිලයි ස්වාමී නිනුබතුමා සතු දායාද මට සක්විති රාජ්්‍යය කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසාත් පියතුමනි දායාද ලබා දෙන්න කියලා සුරතල්වදං කතාකරද්දි. ඒ වදන් අසමින් එදා අහෝ මෙවන් දඩුසිරියයක් අපටත් ලැබේවා කියල ප්‍රාර්ථනා අනොකළ එකම මවුෙනෙක් එකම පිය කෙනෙක් ලෝක එදාර්්චිතිය නෑ. ඒ නුවරවාසි හැම දෙනාම කඳුළු සලසලා මෙවැනි උතුම් දඩුසුරතලයක් අපට දවේවා කියල ප්‍රාර්ථනා කළා සිංහරජ කෙනෙක් පසුපස යන සිංහ පැටවෙෙක් වගේ නකත්තරුවක් පිරිවරා යන පුංචි තරුවක්ක වගේ පන්නැ පසුපස යන කුඩාරුවල් නැවක් වගේ ඒ රාහුල පුතනුවන්. බුදු පියාණන් වහන්සේගේ සිවරු කොන කෙල්ලිමින් ඒම කතා කළ දිබුදුරජාණන් වහන්සේ පුංචි අතින් අල්ලගෙන හොඳයි පුතුනුවනි මම දායාදේ දෙන්නම් කියලා මාලිගේට වැඩම කලාා. ලගම හැසිරෙනවා වසරහතකට පස්සේ පියතුමාගේ සෙනයාස ලැබිච්ච දරුවෙක්ගේ හිතමොන තරම් සතුටු වෙනවාද. ඒ තරම් සතුටක් මේ පුංචි කුමාරයට ලැබුණේ. ළඟටම වෙලා ඒ බුදු සිරි බලබලා තමන්ගේ පියතුමාගේ සිරිීමමත් බුද්ධරාචචයෙන් සතුට වෙන පුතනු කෙනෙක්ු වගේ ඒයාසල ගැවසී සිටියා නැවත වැඩම කරද්දිත් බුදුරජාණන් වහන්සේ සමගම යන්නට සූදානම නවතින්න අදහසක් නෑ සසරෙත් එකටම පැමිණුණා එකට බුදුසිරිවඳගෙන පැමිණි මේ උත්පුංචිරාහුල කුමාරයා එදත් පියතුමා පසු පසම නිවන් මගේ කීකර පුතුනු කෙනෙක් වගේ විහාරයටම ගියා. කිසි කෙනෙක් නැවත්තු වෙත්නේ බදුරජාණන් වහන්ස නැමැත්තු වෙත්න යසෝදරාාවත්දුටවා රාහුල කුමාරයා පසු පස්සේ ශ්‍රීහස් තෙල්ලි ගෙන යනවා නන්ද කුමාරයාද තමන් අහිමි වුණා පැවිදිකරගත්ත මේ පුංචි රාහුල කුමාරයාට දායාදේ තබා මටමගේ දරුවා දකින්නවත් ලැබේදෝ කියන තරමේ කිතක් එතුමියයට ඇතිවුුණේ. ්‍රෞවලොකුමාරයා විහාරයට කැඳවාගෙනගේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්තරහතන් වහන්සට දේශනා කළා සාරිපුත්තය මේ රාහුලයන් වගේ පුතනුවන් මම ඔහුට පිය කෙනෙක්. ඔහු මගේ දායා දෙෙල්ලනව ඩායා දෙයක් නම් මගේ දායා දෙයක්මුවෙන් ටෝනෙ ඒවගේ ම නැතිනොවෙන දායා දෙයක්ද විය යුතුයි එනිසා සාරිපුත්‍රය මා ජයිස්ශ්‍රී මහා බෝධිමූලේ දිලද. ඒ සත්තාරි ධනය කෙනු තුම් දායාද මගේ මේ පුතුනුන්ට ලබා දෙන්න ඔවු පැවිදි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා රාහුල කුමාරයත් මගේ පියතුමා අද මට ශ්‍රේෂ්ඨදායාදයක් ලබා දෙන්නයි යන්නේ කියලා සතුටිම් වැඳගෙන ඒ පිළිගත්තනේ මුණතරම් පිනක්ද බුදුරජාණන් වහන්සේ කෙනෙගේ පුතුුණු කෙනෙක් වෙන්න. එවැනිම දෙතිස් මහා පුරුෂ්ලකුණු දරන්න එවනිමරුවක් දරන්න බුදුරජාණන් වහන්සේ ගණුරුවක් වැනිරුවක් ලබාගෙන බුදු කෙනෙක්ට කීකරු පුතනු කෙනෙක් වෙලා සාාසනී කීකරුම ශ්‍රාවකයන් වහන්සේ ලෙස අරිහත්තිං අමා මහනිවන්සුව ලබන්න තරං එදා ඒපිං ඇතිකුමාරය වාසනාවන්තවුණා. කාාහුලපුතනුවන් පැවිදි කළ දැනගත් සුද්දෝදන රයතුමාට මහා ශෝකයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ගිහිගේ ඉන්නෙක්පුුණාට පස්සේ. මගේ පුතනුවන්ගේ අතුල්පතුල් කන්දික නාසය ඇස් දෙකත් මේ පුංචි පුතාග වගේ නේද. ඒ මගේ පුතාගේ මුවකමලත් මේ පුංචි පුතාග වගේ නේද කියලා ඒ පුංචි මනුපුරාණන් බිහා බලබලා පියරචාණන් සතුට වුණේ ඒත් නන්ද කුමාරයවත් ඇවිදි කලා එක බලාපොරොත්වක් නැති කළ දැම්ම. සක්වි තිරාජ්‍යයක් දරුවෙක් ලබන එක තමයි එතුමගේ සතුටවුණේ ඒත් අවසාන බලාපොරොත්තුවන් නැති කළලා ඒ පුංචි රාහුල කුමාරයක්ත්ත විදි කලාට වස්සේතුමාට මහා දුකක් ඇතිවුුණේ විහාරයට දුුවරගෙනනගිහිල්ල බුදුරජාණන් වහන්සේළඟ කියනවානේ ස්වාමීනිමේ ශාස්සනය මේ තරං අවිචාරවදද දෙමවපියන්ට දුග්ගින්න්දර දිනේකක්ද දරුවන් හිතුමනාපෙපවිදිකරණ එකක්ද ස්වාමීනිමේ දරුසෙනහසනම් සමවිදගෙන මස්ද විදගෙන නහරද විදගෙන ඇටදවිදගෙන ඇට මිදුලුවල පවා බැසගෙන සිටිනවා. ඒ නිසා ස්වාමීනි මට මේ ලැබුණාවූ දරුදුක වෙනත් මෞවවරුන්ටද පියවරුන්ටද මතු නොලබේවා දෙමවපියන්ගේ අවසරයක් නැතුව මතු කිසිදු දරුවෙක් පැවිදි නොකරන සේක්වා ඒ වරය මට තාත්ත කෙනෙක් පිය කෙනෙක් වශයෙන් ලබා දෙන්න කියලලා ඉල්ලුවා. බුදුරජාණන් වහන් සත් ධර්ම දේශනාව හිත සනසා. ඒ උතුම් වරලාබේ ලබාදුන්නා පසුදින නිවසට වැඩම කරලා පියමහාරජාණන් වහන්සේට උතුම් ධර්මපාල ජාතක දේශනාව දේශනා කළා ඒ දේශනාවේ අවසානයේදී පියමහාරයුතුමා අනාගාම පලයට පත්වුණා මාප්‍රචාපති ගෝතමින් වහන්සේද සෝතාපන්න පලේට පත්ව සිටියා එතුම අත් පසු කලෙක මෙහෙනි සස්නනි පැවිදිව වුණා යසෝදරාවද මේ තුම් සසුනේ පැවිදිවනාා එතුමිය සංසාර ගමනපුරා පසු පස සෙවනැල්ල වගේ පාරමිසපුරන් උපකාර වෙච්චුත්තමාවිය එතුමටත් අරිහත්වයෙන් නිවන්සුව ලැබුණනේ. පිය මහරයතුමා අවසාන වශයෙන් ලෙඩෑන්දේ වැතිරේ සිටින වෙලාවෙ අහසින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ හිසපිරිමදිමින් සත්‍යක්‍රියා කළ සාරිපපුත්ත රහතන් වහන්සෙම් ගලන් රහතන් වහන්සේ දකුනත වමතගෙන සත්‍ය ක්‍රියා කරමින්ද. අන්දරහතන් වහන්සේ ආනන්ද රහතන් වහන්සේ රාහුල රහතන් වහන්සේද සත්‍යක්‍රයා බලයෙන් පිය මහරයුතුමාසුව පත්කොට අශිරිමත් චතුරාරි සත දේශනාවෙන් ඒලෙඩ ඇඳේදීම අරිහත්තුයට පත්කරමින් පිය මහරයුතුමා සංසාරගම නිංගිතර කරවා අමාමහනිවන්සුවයට පත් කෙරෙව්වා. ිය කට මව් කෙනෙකොට දරුවෙක්විසින් ලබාදේ හැකි ලොකුමදායාදය අපගේ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රේෂ්ට මෞවපියවරුන්ට ලබාදීලා ඒහිත් නිවන්සුවෙන් සනසාවදාලා දෙවලෝ වැඩසිටි මාතෘදිවරාජයාට උතුම් අභිධර්ම දේශනාවදේශනා කරමින් සෝතාපන්න පලේ අවබෝධ කරවල මවකිරේණ අයගවා මවපියන්ටද ඥාති සම්මෝහයාටද ඥාතකානංච සංගහෝ යැයි බුදුවදන් පැවසු බුදුරජාණන් වහන්සේ උතුම් ඥාත් සංග්‍රහයි සිුදුකරමින් ඒහිත් සනසාවදාලනේ එනිසාපටත් මහා සැනසිල්ලහ ලැබෙන අහිතට බුදුගුණ සහිකරද්දි පිංහතුනී මේ බුදුගුණ අසිරිමත් බුදුගුණා අනන්තයි හිත් කියන්න කියන්න හිට සැනසෙනවා තවතවත් ගලා එනවා නමුත් පිංහතුනී කාලවේලාව ඉඩහසර නොදෙනවා. ඒත් පිංතුනේ සිහිකරකර නැවත නැවත අපි සැනසමු ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක්ම්පා මේ ලෝකයේ පහළවෙලා ලෝකයක් කම්පා කරමින් ලෝකෙ අසිරිම සදහම් වරුසා වස්ුවමින් ලෝකේම සද්ධරමින් සිල් කලාා මේ ලෝකයෙන් සදහටම සමුගත්තේ ලෝකයක් කම්පා කරලා අදත් අපි මේ සද්ධරමින් බුදුරජාණන් වහන්සේ සිහිකරගත්තේ. ඒ උතුම් බුදුගුණ අසිරිමත් බලයෙන් අප සියලු දෙනාට උතුම් බුදුසිසිලෙන් අමාමහා නිවන් සුවේ සැලසේවා කල ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ඥාතීන්ටත් අප සියලු දෙනාටත් සියලු දෙනානම මිය පල්ලෝගෙ ඥාතීන්ටත් දෙවියන් සහිට සමස්තලෝකයාටත් මේ අනන්ත ධර්ම දේශනාපුුණ්‍ය බලයෙන් උතුම් නිවන් සුවයම සැලසේවා කල ප්‍රාර්ථනා කරමු. ආකා සట్්టாచ බుම්මට්ట දේවානාග මහිද්දිిక ఉഞන්తం అනුమෝதிతවා చిරంరක්కන්තුు සාසනం ආකාస්టచ බుම්මට්ట දේවානාගా මහිද්දිిక పഞන්తం అනුමෝதிతවා చిරంరක්కන්තුు දේశుනం ආකාస්టచබుම්මත්තා දේවානාග මහිද්ධిక ්ඥන්තන් අනු මෝදත්වා චිරංරකන්තුතුවන් සදා. අද ධර්මානු ශාසනාව පැත්තූ දේශකෑණන් වහන්සේ හම්බන්තුට උඩ මළල වේර කළ ආරණ්‍ය සේනාශනවාසී පූජපාද, රිදියගම ඉම්දාලෝක ස්වාමින් වහන්සේ.